සූත්‍රපිටකටායත් ආශ්චරයවත් ශ්‍රී සද්ධර්මය. කුත්තක නිකාය, විමාන පස්තුපාලී ප්‍රේත පස්තුපාලි. පරිවර්තනය පූජ්‍ය කිරිපත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේ. හතාගතප්පවේදී තෝ භික්කවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති නෝ පටි්චන්නෝ. පින්වත්මහනෙන තතාගතයන් වහන්සේ විසින් දේශනා කරනලද ධර්මයත් විනයත් බබලන්නේ විෘත වූ විටය සැඟවී තිබෙන විට නොවේ. අංගුත්තර නිකාය තික නිපාතය භාරන්්ඩු වර්ගය නමය සූත්‍රය. ථාවන චේතනා හම්බික්කවේ කම්මංවදාමී චේතයිත්වා කම්මංකරෝති කායේන පාචාය මනාසා. පින්වත්මහනෙනි මම චේතනාවට කර්මය කියමි. චේතනාව පහලකොට කයින් වචනයෙන් මනසිං කර්මකරයි. නි්බේධික සූත්‍රය අංගුත්තර නිකාය හායවැනි නිපාතය. කර්මය යනු සක්කල ලෝකවාසි බොහෝ දෙව්මිනිසුන් හට තවමත් පිසදාගත නොහැකි වූ අත්භූත ප්‍රහේලිකාවකි. එනමුදු අපගේ ශාස්තරුන් වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, මෙකේ කර්මයේ ස්වභාාවයත් එය ලෝක සත්ව්‍යයා විශයහි බලපවත්වන ආකාරයත්. එයින් නිදස් වන ආකාරයත් අත්තැමුලක්සේ සාක්ෂාත් කොට වදාලසේක. මානව වංශකතාවේ වර්ණමය යුගය සනිටුහන් කොට වදාල අපගේ ශාස්තෘූන් වහන්සේ. කර්මය කොතරම් මැනවින් අවබෝධ කොට වදාලසයෙක් දැයි කර්මය පිළිබඳව ඉහතින් කරන ලද නිර්වචනය තුළින් මැනැවින්දිස්වේ. කර්මය හෙවත් චේතනාව හටගන්නේ ස්පර්ශය ප්‍රත්්‍යයනිී ස්පර්ශය යනු අභ්‍යන්තර් ආයතනයත් බාහිර ආයතනයත් සමග විඤ්ඥානයේ ක්‍රියාකාරීත්වය තුළින් එක්වීමයි. උදහරණයක් වශීන් ගතහෝත් ඇසත් රූපත්්නිසා චක්කු විඤ්ඥානය හටගනිී ඒ තුනේ එක්තුවීම ස්පර්ශයයි. ඒස් පර්ශයෙන් හටගන්නේ රූප සංචේතනාවයි. එනම් ඇසින්දුටුරූපය මूල්කොට චේතනාව ක්‍රියාත්මකවීමයි. එවිට සිත්තින් කයින් වචනයෙන් කර්මකරයි. සෑම කර්මයක්ම සිදුවන්නේ ඔවැනි පසුබිමක් තුළය ලෝක සත්වයා ජීවත්වන්නේ කර්මයහි තාසයන් පරිත්තෙනී. කර්මයෙන් නිදධහස්වියෙන් නොහැකිලෙස ඔවුන් කර්මයටම සිරවී සිටින්නේ කරත්තයේ රෝධය කඩෑනයකින් සිරවී පවතින ලෙසනේ. එය කොතරම් බලසම්පන්නදයත් ලෝකේෙහි සැප් දුක් තීරණයකිරීමේ ප්‍රධානතම බලවේගේ වශයෙන් කර්මය ගැන කතාකිරීම වරදක් නැතැයි හඟෙමි. පින්වත් මහනෙනේ මේ සත්වයෝ කර්මයම තමා අයදදේ කොට සිටිතේ. කර්මය දායාද කොට සිටිති. කර්මය උත්පත්තිස්ථානය කොට සිටිති. කර්මය ඥාතියා කොට සිටිති. කර්මය පිළිසරණ කොට සිටිති. කල්යාන වූහෝ පාපී වූ හෝ යම් කර්මයක් කරයි නම් ඔහුගේ දායාදේ බවට පත්වන්නේ එම කර්මයයි. සංසප්පනී පරියාය සූත්‍රය අංගුත්තර නිකාය දහවෙෙනී නිපාතය. මේ අයුරින් පලපවත්වන කර්මය විසින් ලෝකසත්වයාව ස්තැප්පවත්වූ ලෝකවලත් දුක්ඛිත වූ ලෝකවලත් උපදවමින් කර්මාණුරූප විඳීම් ලබාධන ආකාරය පිළිපඳව භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා වදාරනලද්දේ මේ අයුරින්ිය. පින්වත්මහාරාජ එය මෙවැනි දෙයකි. සිවමන්සලක මහල් සහිත්‍ය ප්‍රසාදයක් තිබේ ඇයි සිත්තමු. එම පාසාදයෙහි උඩුමහලෙහි සිටින දෑස්පෙනෙන පුද්ගලේ පහල බලයි. එවිට නිවසට ඇතුළුුවන්නා වූ මිනිසුන්ද නිවසෙන් නික්මෙන්න්නා වූ මිනිසුන්ද දකි. එමෙන්ම මංමාවත්හි ඔබ මොප ඇවිදයන්නා වූ මිනිසුන්ද දකි. ඒත් සිවමන්සලමැද වාඩිවේසිටින්නා වූ මිනිසුන්ද දකි. එවිට ඔවුට මේ අදහස ඇතිබේ. මේ මිනිස්සු නිවසට පිවිසති. නිවසෙන් නික්මැති. මේ මිනිස්සු මංමාාවත්්‍ය ඇවිද ඇති. මේ මිනිස්සු සිවමන්සලමැද වාඩිවී සිටිති යනුවෙනි. පින්වත් මහාරාජ මේ සසුනෙහි භික්‍ෂුව ඔය ආකාරයෙන්ම සිත සමාහිත වූවිට, පිරිසිදු වූවිට, දීප්තිමත්වූවිට බාධක කරනු නැති වූවිට, උපක්ලේෂ නැතිබූවිට මෘදභූවිට ක්‍රියාවට යෝග්‍ය වූවිට නොවෙනස්ක පාවතින විට සත්වයන්ගේ චුතයාත් උපතත් පිළිබඳව අවබෝධ කරගැනීම පිණස සිත්්ත යොම කරයි. සිත්්ත නැඹුරු කරයි. එවිට ඒ භික්‍ෂුව පියවි මිනිස්වභාවය ඉක්මවාගිය විසුද්ධ වූ දිවැසින් සත්වයන්දකී. சுතವண்ணாவோத උපதிின்ண்ணாவோத සත්වயන්ந்தாக்கி. ஹீනவோத உசස්வோத வர்ணවත්வோத දුருவர்ணவோத சுகத்தியே උපதிண்ணாவோத දුகத்தேහි උපதிண்ணாவோத ஏ ඒ කார்மானனுுරூපව උපತකාராயண்ணாவோ සவயන් පිළිබඳව දැනகானී. අහෝ මේ භවත් සත්වයෝ බනාහි කාය දුෂ්්‍යරිතයෙන් සමන්විත වූවාහුය වාචී දුශ්රිතයෙන් සමන්විත වූවාහුය. මනෝ දුෘශ්්‍යරිතයෙන් සමන්විත වූවාහුය ආරයන් වහන්සේලාට උපවාද කලාහුය. මිසදිටු වූවාහුය මිසඳටු මත්ත සමාධන්ව සිටියාහුය. ඔහුහු කයබිදධී මරණින් මතු අපායනම් වූ දුගතියනම් වූ, විනිපාත නම් වූ නිරයෙහි ඉපිද සිටිති එනමොදු මේ පින්බත් සත්වයෝ වනාහි කාය සුචරිතයෙන් සමන්විත වූවාහුය වාචී සුචරිතයෙන් සමන්විත වූවාහුය මනෝ සුචරිතයෙන් සමන්විත වූවාහුය ආයියන් වහන්සේලාතු උපවාද නොකලාහුය සම්දිට වූවාහුය සම්දිටු මත්ත සමාධන්ව සිටියආහුය කයබිඳ මරණින් මතු සුගතියනම් වූ දෙවලොව இපසකති. යනුවෙන් පියවිමිනිස් ස්වභාවය ඉක්මවාගිය බිಸුත්ත වූ දිවැසින් සත්වයන්දකි. ಚුතවන්නාವූද උපදෙන්න්නාವෝද සත්වයන්දකි. කියීන වූද උසස්வෝද வර්ණවත්வෝද දුර්பර්ණ වෝද, සුගතියේ උපதிண்ணா වෝද, දුගතයහි උපදින්නா වෝද ඒ කර්මාුරූපව උපතකරායண்ணா වූ සත්වයන් පිළිබඳව දැනගනே. සාමഞඵ சූත්‍රය දීගනිකාය. මෙයින් ඉතා පැහැදිලිව පෙනෙන්නේ සුගති දුගති ලෝකවල උපත ලබා සැපදුක් විඳීමට මුළුමනින්ම කර්මය බලපානාආකාරයයි. මේ සිත දියුණු කළ උතුමන්ට පමණක් අදාල විෂයක් බව පෙනේ. හතරවන ධ්‍යානයට සමාධිය දියුණුකොට සිත මෙහේවා චුත්තුූපපාතඥානය උපදවාගත් බුද්ධකාලීන භික්‍ෂූන් වහන්සේලා පවා, තමතමන්ගේ ප්‍රත්්‍යයක්ක්ෂඥානයක් බවට එය පත්කරගෙන සිටියහ. බොහෝ දෙනෙකු සිතාසිටෙන්නේ තමතමාහට සිත්වූ පරිද්්‍යෙන් කර්මයෙන් මගහැරයා හැකි බවයි. එහෙත් අනාාවරන ප්‍රඥ්ඥාඇති සමන්තබද්‍ර වූ බුදුරජාණන් වහන්සේ කර්මය පිළිබඳව කරන මෙම විග්‍රහය දෙස බලන්න. පින්වත් මහනෙනි චේතනාත්මකව කරන ලද්දාා වූ රස්කරන ලද්ධා වූ කර්මයන්ගේ විපාක, විඳීමකින් තොරව එම කර්මයන් අභාවයට පත්වෙන බවක් මම නොකියමි. එම විපාක වනාහි මෙලොවදී පල දෙන්නට පුළුවනි. එසේත් නැතහොත් ඊළඟ ජීවිතයකදී පල දෙන්නට පුළුවනි. නැතහොත් බවයේ උපදිනතාක් කිසයම් තැනකදී පල දෙන්නට පුළුවනි. එම නිසාම පින්වත් මහනෙෙන. චේතනාත්මකව කරන ලද්දාා වූ රැස්කරන ලද්දාා වූ කර්මයන්ගේ විපාක විඳීමකින් තොරව එම කර්මයන් අභාවයට පත්වෙන බවක් මමනො කියමින්. මෙකරුනෙහිලා පින්වත් මහනෙනේ දොස් සහිත වූ වැරදි සහිත වූ අක්කුසල සංචේතනාවන්ගෙන් යුතු කායික ක්‍රියාවන්හි ප්‍රබේධතුනකි මේවායින් දුක්කුපදවයි දුක්විපාක ඇතිකරදේ. ොහිත වූ වැරදි සහිත වූත් අකුසල සංචේතනාවන්ගෙන් යුතු වාචසක ක්‍රියාවන්හි ප්‍රබේද සතරකි මේවායින් දුක්ක උපදවයි දුක්විපාක ඇතිකරදේ දොසාහිත වූත් වැරදිසාහිත වූත් අකුසල සංචේතනාවන්ගෙන් යුතු මානසක ක්‍රියාවන්හි ප්‍රබේදතුුණකි මේවායින් දුක් උපදवाයි දුुක්පවිපාක ඇතිකරදේ පටම සංචේත්තනික සූත්‍රය අංගුත්තර නිකාය හය. ප්‍රාණගාත කිරීමත් සොරකම් කිරීමත් වැරදිකාම සේවනයත් අයත්වන්නේ කායික අකුසල ක්‍රියාවන්ටය බොරු කීමත් කේලාම් කීමත් පරුෂ වචනකීමත් හිස්වචනකීමත් අයත්වන්නේ වාචසික අකුසල ක්‍රියාවන්ටය අනුන්න අද්‍යය තමා සතුකරගන්නට ඇති ආශාවත් ව්‍යාපාදයත් ්‍යා දृෘෂ්්‍රියාතයත් වන්නේ මානසික අකුසල ක්‍රියාවන්ටය. එමෙන්ම එම දේශනාවේදීම බුදුරජාණන් වහන්සේ කායික පාචසික මානසක ක්‍රියාවන්හි ඇති අක්කුසල් පක්ෂය පිළිබඳව මෙසේ පෙන්වා දෙෙන සේක. මෙකරු නෙහිලා පින්වත් මහනෙන සම්පත් සහිත වූත් කුසල සංචේතනාවන්ගෙන් යුතු කායික ක්‍රියාවන්හි ප්‍රබේද තුනකී. මේවායින් සැප උපදවයි සැප විපාක ඇතිකරදේ. සම්පත් සහිත වූත් කුස්සල සංචේතනාවන්ගෙන් යුතු වාචසක ක්‍රියාවන්හි ප්‍රබේධ සතරකි. මේවායින් සැප උපදවයි සැපවිපාක ඇතිකරදේ. සම්පත් සහිත වූත් කුස්සල සංචේතනාවන්ගෙන් යුතු මානසක ක්‍රියාවන්හි ප්‍රබේද තුනකි. මේවායින් සැප උපතවයි සැපවිපාක ඇතිකරදේ. ටම සංචේතනික සූත්‍රය අංගුත්තර නිකාය හය. එනම් සතුන් නොමැරීම සොරකම් නොකිරීම වැරදිකාම සේවනයහි නොයදීම කායික කුසල ක්‍රියාවේ. බොරු නොකීම කේලාම් නොකීම පරුෂවචන නොකීම හිස් වචන නොකීම වාචසික කුසලක්‍රියාවේ. අනුන්ගේ සම්පත් තමායත් කර ගැනීමට නොසතීම, ව්‍යාපාද නැතිවසිටීම සම්මාධිට්ටියයෙන් යුතුව සිටීම මානසික කුසල ක්‍රියාවේ. එය ජීවිතය සමග පවතින්නේ පොළවෙහි සිටුවනලද බීජයක් පරිත්තෙනි. ඒ බව භාග්‍යවතුන් වහන්සේ දැක වදාලේ මෙසේය. පින්වත්මහනිෙන, සම්මාධික්තිය තිබිෙන පුරුෂබුද්ගලයාගේ, ... ඒ දැක්මට අनुරूप ව යම් किसी खायක ක්‍රියාවක් कැත්නම් ඒ දැක්මට අनुරूප වූ යම් किසි පාචසික ක්‍රියාවක් कැත්නම් ඒ දැක්මට අनुරूප වූ යම් किසි මානසික ක්‍රියාවක් कැත්නම් ඒ දැක්මට අनुරप වූ යම් किसी चේතනා කැත්නම් ඒ දැක්මට අनुරूप වූ යම් किसी පැතුමක් කැත්නම් ඒ දැක්මට අनुරूප වූ යම් किसी අධठना කැත්නම් ඒ දැක්මට අනුරූප වූ යම් කිසි සංස්කාරඇත් නම් ඒ සියල්ලම ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ හිතකරවූ සැපවත් වූ දෙයක් බවට පත්වන්නේය. ඒට හේතුවකිම පින්වත්මහනෙනි ඒ දැක්මවනාහි සුන්දරය පින්වත් මහනෙනි එය මෙ වැනිවූ දෙයකි. උක්්පීජයක් හෝ ඇල්වීබීජයක් හෝ, මිතිබීජයක් හෝ තෙත්ත පොළොවක සිටුවන ලද්දේ ඇැයි සිතමු. එවිට යම්ම වූ පෘතුවිරසයක් කැදගනිමින් යම්ම වූ තෙත්්‍රසයක් කැදගනිමින් ඒ බීජය වැඩයිද. ඒ සියල්ලම මදුර බව පිණිස මිහිරි බව පිණිස අතිශයින්ම රසවත් බව පිණිස පවතිෙන්නේය. එයට හේතුවකිම පින්වත් මහනනි ඒ සුන්දර වූ බීජයක් බැවිනි. අගුත්තර නිකාය තුන්වනනි පාතය. මිස්සදිතුු මතගත් කෙනෙක් ඒ මතයෙහි පිහිතා යම් කර්මයක් කරන විට මෙහි පවතින්නේ පවිටු බීජයක ක්‍රියාකාරීත්වයයි මේ දෙසුමදස බලන්න. පින්වත්මහනෙනී mit්‍ය දෘ්්‍යය තිබිෙන පුrushaෂබුද්ගලයාගේ දැක්මටනරූප වූ යම් කායික ක්‍රියාවක් කැත්නම් ඒ දැක්මටනුරූප වූ යම් किසි වාචසික ක්‍රියාවක් කැත්නම් ඒ දැක්මටනුරූප වූ යම්කිසි මානසික ක්‍රියාවක් කැත්නම් ඒ දැක්මටනරූප වූ යම්කිසි චේතනාවක් කැත්නම් ඒ දැක්මටනුරූප වූ යම්කිසි පැතුමක් කැත්නම් ඒ දැක්මටනරූප වූ යම්කිසි අධිටනක් කැත්නම් දැක්මට අනුරූප වූ යම්කිසි සංස්කාරැත්නම් ඒ සියල්ලම අනිෂ්ට වූ, අකාන්ත වූ අමනාප වූ අහිතකරවූ දුක්වූ දෙයක් බවට පත්වන්නේය ඒට හේතුවකිම පින්වත්මහනෙනි ඒ දැක්ම වනාහි පවිටුය පින්වත්මහනෙනි එය මෙවැනි වූ දෙයකි කොහොම වීජයක් හෝ ත්ත ලබු බීජයක් හෝ තෙත පොළොවක සිටුවන ලද්දේ යැයි සිතමු එවිට යම්ම වූ පෘතුවිරසයක් කැදගනිමින් යම්ම වූ තෙත්රසයක්ඇැදගනිමින් ඒ බීජය වැඩේද ඒ සියල්ලම තිත්ත බව පිණිස කටුක බව පිණිස අමිහිරි බව පිණිස පවතින්නේය එයට හේතුව කිම පින්වත් මහනෙනි එය පවිටු බීජයක් ගැවිනි අංගුත්තර නිකාය තුන්වනනිපාතය මෙවන් ස්වභාව ඇති කර්මයේ විපාක වශයෙන් උපතක්කාරා යනවිට තමතමන්ගේ යහපත් ක්‍රියා කොතරම් උපකාරවන්නේ දැයි අපට සිතා ගතහැකිය. මේ දෙසුම දෙස බලන්න. පින් බත්මහනෙන මෙකරු නෙහිලා ඇතැම් කෙනෙක් ශ්‍රමණ බ්‍රාක්්මණයන් හට දන්දයි ආහාර පාන වස්ත්‍ර ආසන මල් සුවඳවිලවුන් නිවාස පහන් ආදීදෑ දෙෙහි. ඔහු යමක්දයි නම් එය යළි ලබනු කැමතිවෙයි ඔහුට මෙවැනි දෙයක්තා අසන්නට ලැබේ චාතු මහරාජික දෙවිවරුුවනහි දිගාසිරඇත්තෝය පැහැපත්වුවෝය සැප බහුලයෝය වශයනී එවිට ඔහුට මේ හැඟීම ඇතිවෙයි අහෝ මමද කායබිඳී මරණින් මතු චාතුම් මහාරාජික දෙවියන්ගේ ස්වභාවයට පත්වන්න්නෙම්නම් ඉතා මැනවී කියා ඔහු ඒසිත තබයි. ඒසිත එහි පිහිටුවයි. ඒසිත්ත වඩයි. ඔහුගේ ඒසිත ඊීන වූ කාමලෝකෙහි පිහිටවාලූ හෙයින්ද මත්තෙහි නොවැඩු හෙයින්ද එහි ඉපදීම පිණිසහේතුවේ. කායබිඳී මරනින්මතු චාතු මහාරාජික දෙවිියන්න තර උපදී. එයද වනාහි සීලවන්තයා හට යැයි කියමින් දුස්සීලයා හට නම් නොවේ පින්වත්මහනෙන සිිල්වත් තැනත්තාගේ සිතින් කරන ලද අධිටන ඉටුුවන්නේ පිරිසිදු බව නිසාය. ධනූපපත්ති සූත්‍රය අගුත්තර නිකාය හය උපතක් පිණිස කෙනෙකුගේ සිතේ ස්වභාවය මුළුමනින්ම බලපාන බව මෙයින් පැහැදිලි වන කරුණයි. ඒ සිත්ත දූෂ්ත සිතක්වුවහොත් ඔහුට නැවතින්නට සිදුවන්නේ නිරයේය. පින්බත්මහනෙනි. මම මෙහි ඇතැම් දූෂිත සිත්්හැති පුද්ගලයකුව මගේ සිතින් ඔහුගේසිතත පිරිසිද දකිමි. මොහු අනාහි මේ වෙලාවේ කලුරිය කරන්නේ නම් ඔසවාගෙන එනලද බරක් බිමින් තබන්නේ යම්මයුරින්ද එලසින්ම මොහු නිරයේ උපදින්නේය. ඒට හේතුවකිම පින්වත්මහනෙෙන. ගේ සිත්්ත දෝෂිත වී තිබීමයි. පින්වත්මහනෙනි සිද්ත දූෂිතවීම හේතුවෙන් මෙහි ඇතැම් සත්වයෝ කයබිඳී මරන් ඉන් මතු අපපාය නම් වූ දුගතියෙහි නම්බූන් විනිපාත නම්බූ නිරයෙහි උපදින්නාහුය. පින්වත්මහනෙනි මම මෙහි ඇතැම් ප්‍රසන්න සිත්්ධැති පුද්ගලයකුව මගේ සිතිින් ඔහුගේ සිත පිරිසිද්ධ දකිමි. මොහුවනාහි මේවෙලාවේ කළුරිය කරන්නේ නම් ඔසවාගෙන එනලද බරක් බිමින්තබන්නේ යම්මයුරින්ද එලෙසින්ම ඔහු සුගතිය උපදින්නේය. ඒට හේතුව කිම පින්වත්මහනෙනි. ඔහුගේ සිත්ත ප්‍රසන්නවී තිබීමයි. පින් වත්මහනෙනි සිද්ධ ප්‍රසන්නවීම හේතුවෙන් මෙහි ඇතැම් සත්වයෝ කායබිඳී මරණින් මතු සුගතියනම් වූ දෙවලව උපදින්නාහුය. අගුත්තර නිකාය පල්ලවෙඩි නිපාතය. කෙනෙක් කුපතාක් ලබනවිට ඔහුට ලැබෙන්නේ ඇස, කාන්න, නාසය, දිව, කාය, මනස යනආයතන හයයි. එය තනිකරම කර්මවිපාකයකි. ඒතුළින් ඔහුට සිදුවන්න්නේ තම තමන්ගේ කර්මාණුරූපව සැපදුක්පේදනාවිඳීමටය. බුදුරජාණන් වහන්සේ ඒ පිළිබනව වදාළමිකරුණ දෙස බලන්න. පින්වත්මහනෙන පුරාණකර්මය යනු කුමක්ද පින්වත්මහනෙන ඇස පුරානකර්මයකි විශේෂයෙන් සකස්වූද්යකි සේතනාත්මකව සකස්වූද්ධයකි විඳීම තුළින් දැනගන්නා දෙයකි කන්න පුරානකර්මයකි විශේෂයෙන් සකස්වූදදයකි සේතනාත්මකව සකස්වූදයකි විඳීම තුළින් දැනගා දෙයකි නාසය පුරාණකර්මයකි විශේෂයෙන් සකස්වූද්ධයකි චේතනාත්මකව සකස්වූදයකි විදීම තුළින් තැනගන්නා දෙයකි දිව පුරාණකර්මයකි විශේෂයෙන් සකස්වූද්ධයකි චේතනාත්මකව සකස්වුද්ධයකි විඳීම තුළින් තැනගන්නා දෙයකිකාය පුරණකර්මයකි විශේෂයෙන් සකස්වූදයකි චේතනාත්මකව සකස්වූ දෙයකි විඳීම තුළින් දැනගන්නා වූ දෙයකි මනස පුරාණකර්මයකි විශේෂයෙන් සකස්වූද්දයකි ශේතනාත්මකව සකස්වූ දෙයකි විඳීම තුළින් දැනගන්නා දෙයකි පින්වත් මහනෙන මේ වනාහි පුරාණකර්මයයි කියනු ලැබේ කම්ම සූත්‍රය සංයුප්ත නිකාය හතර මෙම කර්මයෙන් අපට නිදහස්විය නොහැකි ද කර්මය යනු නිත්‍ය වූ දෙයක්ද නැත සැබවින්ම අපට කර්මයෙන් නිදහස්විය හැකිය කර්මය වනහි අනිත්‍ය වූ දෙයකි නිරුද්ධ වන දෙයකි බුදුරජාණන් වහන්සේ මෙසේ වදාල සේක පින් බත්මහනෙන කර්මය නිරුද්ධවීම යනු කුමක්ද ප ත්මහනෙන කායකර්ම වාචී කර්ම මනෝකර්ම යන කර්ම නිරුද්ධවීමෙන් විමුක්තිය ස්පර්ශ කරයිද පින්වත්මහනෙන මෙයවනාහි කර්ම නිරුද්ධවීමයයි කියනු ලැබේ. පின் වත්මහනෙන කර්මය නිරුද්ධවීම පිරිස පවතින ප්‍රතිපදාව කුමක්ද. එය වනාහි මේ ආරය අෂ්ඨාංගික මාර්ගයමය, එනම් සම්මාධක්ති සම්මා සංකප්ප සම්මාවාචා සම්මා කම්මන්ත සම්මා ආජීව, සම්මා වායාම සම්මා සති, සම්මා සමාධී පின்වත්මහනෙනි මේවනාහි කර්මනිරුද්ධවීම පිණස පවතින ප්‍රතිපදාවයයි කියනු ලැබේ. කම්ම සූත්‍රය සංයුක්තනිිකාය හතර. කම්ම විපාකයනෝ ලෝකයෙහි අචින්තනීය වූ දෙයකි. එය විෂයවන්නේ බුදුවරයන් වහන්සේලාට පමණි. ඒ පිළිබඳව යාන්තමින් හෝ දැනගතහැකි වන්නේද බුද්ධ කාලයකදී පමණි. කර්මයෙන් නිදහස්විය හැකි වන්නේද බුද්ධ කාලයකදී පමනක් ලැබෙන ආර්්‍යෂ්ඨාංගික මාර්ගය ප්‍රගුණකිරීමෙන් පමණි. බුද්ධ ශාසනය අග නවයකින් සමන් විත වේ. එහි ඇතුළත් ගාතා නම් වූ ශාසනයටායත් විමානවත්තු ප්‍රේතවත්තු දැන් නොබට කියවිය හැකිය. මෙම විමානවස්තු පාලි හා ්‍රේතවස්තුපාලි අයත්වන්නේ ආශ්රයවත් ශ්‍රී සද්ධර්මයේ කුත්්දක නිකායටය. මෙහි විමානවස්තුයේ තිබෙන්නේ මිනිස් ලොවහිදී පින්කම් කොට දෙවලොවයිපිද දිව්‍ය සම්පාත් අනුභව කරන පිරිස ගැනය. ප්‍රතවස්තුවෙහි තිබෙන්නේ පේත ලෝකයෙහි ඉපිද අනන්ත දුක්ඛිත ජීවිත ගෙවන්නා වූ අවසරාවන්ත පිරිසක් ගැනයි. ඒ ස්තිියල්ල නිමවී තිබෙන්නේ තම තමන්ගේ කර්මානුරූපවය. විමානවස්තු කියවීමේදී ඒ ඒ කර්මානුරූපව දිව්‍ය විමාන පහලවී ඇති ආකාරය ගැන පුදුමසාගත තොරතුරු ඔබට ඉගෙන ගතහැකිය. ඔහු මිනිස් ලොවෙහිදී යහපත් කර්මයන් කොට ඒ ප්‍රතිවිපාක විිඳිබින් සුව සේකල්ගෙවති. ප්‍රේතවස්තුවෙන් කියවෙන්නේ ප්‍රේතලෝකෙහි තොරතුරුය. මනුෂ්‍යයන් විසින් දූෂිත සිතිින් යුතුව සිිත්තකාය වචනයෙන් පෞකර ලදුව එක පාපයන්ගෙන් නිර්මිත වූ දුක්ඛිත ජීවිත ගැන අනුවේදනීය තොරතුරු රැසක් කොබටේ ගෙන ගත හැකිය. ඔවුන් ඉතා දුක්සහිතලෙස සෙම් සොටු ලේ සැරව ආධිය අනුභවකරමින් ස්වකීය සාපිපාසා නිවාගන්නට වෙහෙසෙනයුරු හද්දකම්පාකරවන සුළුය. එමෙන්ම අක්කුසල කර්මයන් කෙරෙහි බලවර් බියක් මෙෙන්ම පිළිකුලයක් ඇැතිවීම නිතැතින්ම සිද්දුවේ. ලෝකයෙහි, කර්ම හා කර්ම විපාක පිළිබඳව සටහන් වී ඇති අනේකවිදි තොරතුරුුවලට මෙම විමානවස්තු ප්‍රේතවස්තු දෙකෙන් ඉස්මතුවෙන කතා ප්‍රවෘතීන්ගෙන් ලැබෙන්නේ බලවත්තෙලියකි. අචින්තනීය වූ භිෂයක් පිළිබඳව මේ අංශු තොරතුරුස්වල්පය පවා අපගේ ජීවිතවලට ඉතා මැනවින් යායුතුමගත් නොයායුතුමගත් පෙන් වාාදෙයි. මිහිදුු මහරහතැන් වහන්සේ ලක්තිවට වැඩමකොට පොදුජනතාව වෙනුවෙන් පලමුවෙන්ම දේශනා කොට වදාලේ විමානවස්තුවහා ප්‍රේත වස්තුවයි. ඒතුළින් කර්මෙහි ඇති සැබ්හැ ස්වභාවය පෙන්වාදොන් උන්වහන්සේ අනතුරුව වදාලේ චතුරාරි සැත්්‍ය පිළිබඳව ඉත්තා වැදගත් දේශනා රාශියක් කන්තර්ගත වූ සංයුක්ත නිකායෙහි සච්ච සයුක්තයයි. ප්‍රථමධර්ම සංගායනාවේදී කුද්ධක නිකායහිලා සංග්‍රහලද விමානවස්තුು ಪ್්‍රතවස්තු පිළිබඳව දැනීමක් තෙරුවන් සරනගිය කා තුළ තිබියයුතුමය. මේ පරිபර්த்தනය සඳහා ಉපකාරී කරගත්तेේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ತමාලාවැටಯත් කුද්ධක නිකායේ පෙළ පොතාත් බුරම ච්ට සංගายනාවටയත් පෙළපොත හා අටුආාවත්. ඒ වගේම എංගලන්ත පාලි පොද්සමාගම මුද්‍රත පාලි ඉංග්‍රීසි ශබ්ද കೋഷയර්ത്ය. එම ග්‍රන්ත පිළියല කළ සෑම උත්තුමෙකුටම උතුම් චතුරාര සත්්‍යබෝධය වේවා. මෙම පරිවර්த்தනேහිලා ಪරිගಣக்கா குரு සැකസීමේதி මහෙ உண භාාවන අපුவே ස්வாමීயின் வහන්සೇලාගේෙන් ද සහයෝக වෙනුවෙන්, மா மਹ சொනசயின் புഞഞாானமோதன කරணாතර உන්වහන්සೇලාටද, இතා இක්මനම චතුரா ස්‍යබෝධவேவா. මේ උත්තුම් පොත්වහන්සේ ද්‍රනනා දවාරෙන් එළ දැක්වීම පිණස ඉතා මත් ශ්‍රද්ධාවෙන් අපට උපකාර කරන්නේ ආඩිය අම්බල ലේஷൻ ප്ින්ට जाධපති, ඒ ප്්‍රසාද සිල්වා හතා ඇතුළ එම කාර මണ්ඩලයායි. මෙහි මුද්‍රණ කටයුතු පිළිබඳව පූර්ණ අධික්ෂණය කෙරෙන්නේ අපේරಣසිංහයියා තින. මේ සල් දෙනාටද වහවා චතුවාරි සතධර්මයම අවබෝධ වේවා. තාමත් ්‍රද්ධා ෞරවයෙන් යුතුව මෙම පොත්වහන්සේ යාල අලිත් කියවුව මැනව එම කරුණු මත්තකේ රඳවා ගත මැනව එහි අරුත් පැටහෙන පරිදදෙන් නුවනින් මෙහි කළ මැනව අවබෝධ කරගැනීම පිණස സෙහිනුවන පිහිටුවා ගතමැනව യලി අලි පදන ලෝකය ස්වභාවය හඳුනාාගෙන එහි ඇති බാනකම තේරුම් ගතමැනව සසරින් නිදහස්වේ හැකි එකම මාර්ගයනම් චතුරාරි සතධර්මය අවබෝධකිරීම පමණ. එම නිසා ඔබටත් අපටත් මේ උත්තුම් ශ්‍රී සද්ධර්මය පිළිසරණ කරගනිමින් මේ ගෞතම බුදුසුනේදීම උත්තුම් චතුරාරි සත්‍යබෝධ කරගන්නට උතුම් ශ්‍රී සද්ධර්මය පරිවර්තනය කිරීමෙන්ලත් මේ කුසලධර්මේ ඒ කාන්තයෙන්ම හේතුවාස්තනාවේවා. සාධු සාධූ සාධ පූජ්‍ය කිරිබාත් ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේ. මහමෙවුනාා භාවනාසපුුව වඩුවාභ පොල්ගහවෙල.